ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාව ඔයගොල්ලන්ට වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මේකනම් ටිකක් දිග වීඩියෝ එකක් වෙන්න ඕන මට හිතෙන විදිහට මොකද අද අපි යන්න හදන්නේ අපේ අම්මලාගේ ගෙදර සවෝනා එහේ ගිහිල්ලා කොහොම හරි යදරයට පොඩ්ඩක් එළියට ගිහිල්ලා කන්න ඊට පස්සෙන්ද දවසේ මුහුදෙනාන්න යන්න තමයි හදන්නේ මොකද ඔයගොල්ලන්ට මතක ඇති මං කලින් වීඩියෝ එකක් දැම්මා මගේ අර පරණ වීඩියෝ වල වරිගොත්ති කියලා මුහුදක් තියෙනවා ගොඩක් ලස්සන තැනක් එතනට යන්න කියලා තමයි ඉතින් හදන්නේ අද මගේ කාර් එකේ තමයි සවෝන යන්න හදන්නේ අපිත් එක්ක යන්න ඉන්න අපේ මල්ලි ඉන්නවා බලමු සවෝන ගියාට පස්සේ යාකුබ්වත් සෙට් කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු පොඩ්ඩක් තව දෙයක් කියන්න දෙන ඔයගලන්ට මම මේ ලංකකදී ගිහිල්ලා කඩේකින් ගත්තා අර මුහුදේ පීනනකොට කකුල් වලට දාන්නේ ඊන් දෙකක් ගත්තා බලමු මුහුදට ගිහිල්ලා ඒක මොකද මම එකපාරක් ඒක දාගෙන මුහුදේ පීනුවා ආයිස් කකුලයි දෙකයි ගහන්න ඕන හොඳට පීන ගන්න පුළුවන් ඒක කකුල් වලට දැම්මට පස්සේ අපි ගිහිල්ලාම බලමු මුහුදට කොහොමද කියලා ඕගොල්ලන්ට මම පෙන්වන්නම් මම ඩ්‍රෝන් බෑග් එකක් ලෑස්ති කරගත්ත ඔක්කොම බෑග් එකට දාගත්ත වයර් එක මේ ඕන කරන දේවල් බලමු දැන් අපි පල්ලෙහාට යනවා මගේ කාර් එක වහලා තියෙන්නේ මොකද මේ දවස්වල පොඩ්ඩක් දූවිලි එහෙම වැටෙන වාහන එහෙම උඩින් යද්දි කාර් එක හේදුවට වැඩක් වෙන්නේ නැහැ පල්ලෙහාට ගිහිල්ලා බලමු අපි මම පෙන්නන්නම් ඔයාලට මං කාර් එක නිතරම වහලා තියෙන්නේ මොකද කාර් එක හේදුවට වැඩක් නැහැ මෙතන තියෙද්දි මේ අපේ මේ මෙතන උඩින් වාහන එහෙම උඩ පාරේ යද්දි නිකන් පොඩි පොඩි දූවිලි දූවිලි වාහනේ අල්ලලා හිටිනවා ඒක හින්දා මම ඉතින් හිතුවා කාර් එකේ රෙද්ද කාර් එක වාහන රෙද්ද ගෙදර තියෙන එකේ කාර් එක වහලා තියෙන එක හොඳයි කියලා මොකද එතකොට ඔක්කොම ජරාව ටික මේ රෙද්ද උඩට තමයි වැටෙන්නේ ඔන්න මන් දැන් මගේ කාර් එක ගියට ගත්තා දැන් සාන්දරයක් එක ගහන්න යන්නේ ඇතුලේ ඔන්න දැන් මගේ කාර් එක අරගෙන එළියට සාන්දරගේ කාර් එක මෙතන පාක් කරා පාකින් එකේ දැන් එහෙනම් කෙලින්ම අපි පිටත් වෙමු සවෝන වලට ඔන්න දැන් තමයි අපි සවෝන වලට ආවේ මම පොඩ්ඩක් ආවා බැංකුවට ආවා මගේ බැංකුව මේක බැංකුව ගාවට ආවා පොඩ්ඩක් මේ මගේ කාඩ් එකට සල්ලි දාගන්න ලංකාවෙත් පුළුවන්ද කියලා මම හරියටම දන්නේ නැහැ ඒක මොකද මෙහි ඉතාලි බැංකුවල සමහර බැංකුවල පුළුවන් අපිට සල්ලි කාඩ් එකට දාගන්න ඒ කියන්නේ බැංකුවේ මැෂින් එක තියෙනවනේ මේ මැෂින් එක තියෙනවනේ මේ මැෂින් එකෙන් පුළුවන් මෙතනට සල්ලි දාන්න බලමු ඔන්න මන් දැන් සල්ලි බැංකුවට දැම්මා මාර වැඩි වුණේ මම බය වුණා මේ මන් දැන් සල්ලි දැම්මට පස්සේ 50 කොළ වගේක් තිබුණා 50 කොළ දාපු එක ආපස්සට ආවා ඒ සල්ලි ටික ආයිමත් වැටුන්නේ දැන් අපි යන්න හදන්නේ කෙලින්ම අපේ අම්මත් එක්ක යන්න හදන්නේ කඩේකට කන්න යන්න හදන්නේ බලමු මොකද්ද කියලා කඩේ තාම කඩයක් හරියටම තෝරගත්තේ නැහැ මොකද්ද කියලා යන්නේ ඔන්න අපි දැන් කාර් එක ගිහිල්ලා පාක් කරා ටිකක් ඈතට වෙන්න මොකද පාකින් තිබුණ නැහැ කඩේ ගාව
බලමු මෙතනට ගිහිල්ලා මේ තියෙන්නේ මේ හරිය තමයි කඩවල් ටික තියෙන්නේ රෙස්ටෝරන්ට් ටික තියෙන්නේ බලමු ගිහිල්ලා අපි චයිනීස් කඩයක් තෝරගත්තා බලමු ගිහිල්ලා මොනවද කියලා තියෙන්නේ ඒකේ මේ තමයි සවෝනා සිටි එකේ හරි මැද තමයි මෙතන ඔක්කොම කඩවල් පිස්සා කඩ ඔක්කොම තියෙන්නේ මේ හරියේ මම ඔයාලට පෙන්නනවා මේ දිගටම තියෙන ඔක්කොම රෙස්ටෝරන්ට් තියෙන්නේ ඉස්සරහට යද්දි අපි නම් යන්නේ චයිනීස් එකක් තියෙනවා ඒ චයිනීස් එකට යන්නේ මොකද ඇත්තම කියනවා නම් අපි ඉතාලි එකකට ගියා එක දවසක් මොකද ඒ කඩේට අල්ලපු පැත්තේ තියෙන්නේ ඉතාලි කඩයක් හැබැයි ඉතාලි කඩේ නම් එදා කාපු කෑම ටික නම් මෙලෝ රහක් නැහැ ඒක හින්දා අද චයිනීස් එකට තමයි යන්න හදන්නේ බලමු ගිහිල්ලා කොහොමද කියලා චයිනීස් එක ඒ කඩවල් දෙකම එක ළඟ තමයි තියෙන්නේ එකක් චයිනීස් එක අනිත් එක ඉතාලි එක බලමු අද චයිනීස් එකට ගිහිල්ලා කොහොමද කියලා කෑම ටික මේ තියෙන්නේ මේකට තමයි අපි දැන් යන්නේ මේ චයිනීස් එකට ඔන්න අපි දැන් චයිනීස් කඩේට ඇවිල්ලා ඉන්නේ මේ තියෙන මේක තියෙන ජාති සුසි තියෙන සුසි සුසි රහයි මෙන්න මේක පට්ට පහර බූට්ටු වගේ හදලා තියෙන්නේ මේක වෙනවා යුරෝ 50 56ක් වෙනවා ඒකේ ಜಾති 3ක් තියෙනවා යුරෝ 20ක් තියෙන එක සුෂි බලමු මුල් ඒවා අම්ම මොනවද ගන්නෙ මේ පොතේ ඔක්කොම ಜಾති තියෙන්නේ සුෂි ಜಾති තමයි මේ පොතේ ඔක්කොම තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ පොතේ තමයි තියෙන්නේ හැමදේම බත් ಜಾති පාස්තා ಜಾති හැමදේම තියෙන්නේ මෙන්න මේ පොතේ මේ තියෙන්නේ පේන ඇති මේ තමයි බත් ಜಾති සුෂි ಜಾති තියෙනවා මේ පේනව ඇති මෙන්න මේක තමයි අපි ගන්න යන්නේ දැන් මේක යුරෝ 6යි ගාණක් එනවා මේක මේ යකඩ මේ තහඩුවක් තියෙනවා ඒ තහඩුවේ රත් වෙලා තමයි ගේන්නේ මම ඔයගොල්ලන්ට ගෙනාවට පස්සේ පෙන්නන්නම් මේක මේක ගන්න මේකේ ඔක්කොම දැල්ලෝ ඉස් ඔක්කොම අල්ලම ඉන්නවා මේකේ මේක තමයි බොස්කි ගන්න මං ගන්න ස්පගෙටි මට ඕන එක ඉතින් එම බෑනේ බෝතලෙත් අරගමු තව යුරෝ දෙනවා ඒකම ඇති යුරෝ තුනක් විතර ඔය ටින් එක
මතරම් බෝතල මේ පේන දේ වලට අපි බත් එක ආවා අපි දැන් ඕඩර් කරපු බත් එක හැබැයි රහයි මාළු ගොඩක් තියෙනවා එපා එපා කවන්න කත් බත් එක නම් මම ඉන්න මගේ කෙනා එහෙනම් ආ කන්නේ මුදෙ මෙච්චර බත් මේ පේ නැති ඔයගොල්ලන්ට ඒගොල්ලෝ අපට මස් එකක් ගෙලලා දුන්නා ඒක තාම දිබුළු දාන ඒකේ හොදිය කරහය කියලා අපි මිරිස් ඉල්ලගත්තු කෙනා මේ යට තියෙන හට්ටිය පුපුරන්නේ නැද්ද නෑනේ අල්ලන්න එපා රත් වෙලා තියෙන්නේ මේ තියෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක තමයි පැණි රස ජාති තියෙන කේක් කියෝ මේවා තියෙනවා පේනවා ඇති දැන් අපේ අම්මා ඕඩර් කරා මෙන්න මේක බලමු ආවට පස්සේ අම්මා පෙන්වද ඔව් ඕඩර් එක ආවට පස්සේ වෙන්නමු අම්මව ආවන්න එනෝ අම්මගේ එක ඒක ප්‍රියන් අම්මා ඒක ලොකුයි කේක් එක රයි දැන් නම් 50 පන්නේ දෝචේ ගත්තොත් අපේ 4 කෑල්ල කෑල්ල වාහන වාහන 24 කෑල්ල 3 කෑල්ල පරවත්ත නෝ Com'è? අන්නේ කැලල ගන්න මම කොලානේ පානේ කොල කල්ද නැද්ද නෝ කලින් කලින් වරනේ මතු අන්නේ කැලල ගන්න මම කොලානේ පානේ කොල කල්ද නැද්ද නෝ කලින් කලින් වරනේ මතු ඔන්න අපි දැන් චයිනිස් එකට ගිහිල්ලා කෑවා අපිට කොහොම හරි බිල ගියා යුරෝ 48ක් ගියා
ඒනට අවුලක් නැහැ කැම ටිකක් රහයි සුපිරි තැනන ඔන්න දැන් තමයි අපි ගෙදරට ආවේ මම දැන් මගේ අර ද්‍රෝණේ බැටරි ටික ඔක්කොම චාර්ජ් කරගන්න යන්නේ මොකද අපි හෙට උදේම යනවා මුහුදට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ මේ අම්මලාගේ ගෙදර බල්කනියට මම ඇවිල්ලා ඉන්නේ මම පෙන්නන්නම් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මතක ඇති මම අර කලින් වීඩියෝ එකක් දැම්මා පැපොල් පැලේ අපේ අම්මා අර පැපොල් ලැට වගේක් දාලා මේ පැපොල් පැලයක් පැලවෙලා තිබුණා ඔයගොල්ලන්ට පේන ඇති දැන් මේ පැපොල් පැලේ ඒ දවස් ටිකට උස ගිහිල්ලා තියෙන තරම මාරු විදිහට පැපොල් පැලේ උස ගිහිල්ලා තියෙනවා මම හිතා ගන්නත් බෑ මේ මොකද මම එදා මීට සතියකට දෙකකට කලින් ඇවිල්ලා බලද්දී මෙන්න මේ වගේ පොඩි පැලයක් තිබුණේ පැපොල් පැලේ දැන් නම් මාරු විදිහට පැලේ ලොකු වෙලා තියෙනවා මේ හැරි අපේ අම තව මේ තියෙන මෙතන තියෙනවා වට්ටක්ක පැලයක් ගිහිල්ලා තියෙනවා පැල ගොඩක් තියෙනවා හරි එහෙනම් හෙට සෙට් එමු අපි හෙට උදේම යමු මුහුදට ගිහිල්ලා බලමු මේ හරිය ද්‍රෝණේ පොඩ්ඩක්වත් යවලා මම හිතන ගොඩක් ලස්සනයි පැත්ත හරි එහෙනම් සෙට් එමු ආයි හෙට උදේම සෙට් එමු අපි යමු මුහුදට ඔන්න දැන් තමයි අපි මුහුදට යන්න හදන්නේ අද නම් ඒ වුණාට ගොඩක් අවුව නැහැ හැබැයි වුණාට එච්චර හුලන් නැහැ බලමු කොකටද ගිහිල්ලා මුහුද ගාවට කොහොමද කියලා ඔගලොන්ට පේන ඇති පිටිපස්සේ යාකොපොයි අපේ නංගි ඉන්නවා ඒ වුණාට ඒ දෙන්නට මුහුදට යන්න වෙන්නේ නැහැ ඒ දෙන්නා අද හවස යනවා එක කඩේකට අපිට විතරයි යන්න වෙන්නේ අද මුහුදට යන්න අපේ අම්මත් එනවා යාකොපොලා එන්නේ නැහැ ඔන්න අපි දැන් පාක් කරා කාර් එකට පාකින් එකක් හොයන්න මේ පාරේ එහාටයි මෙහාටයි දෙපාරක් තුන් පාරක් විතර ගියා අපි දැන් මේ තියෙන මුහුද නම් හැබැයි අවුලක් නෑ රැල්ල ටිකක් වැඩි වගේ නට හුලන්නේ නෑනේ නේ අන්න අර හරිය තමයි අපි බහින්න කියලා හිතාගෙන ඉන්නේ හැමදාම යන්නේ ඉතින් එතනට තමයි මෙතනින් වතුර වැටෙනවනේ පේනවද වතුර එනවා බලමු මෙතන ඉස්සරහට ගිහිල්ලා තමයි පල්ලෙහාට බහින්න තියෙන්නේ. ගිහිල්ලා බලමු කොහොමද කියලා. අද යන්න හදන්නේ ටිකක් වෙනස් තැනකට එහා පැත්තට යන්න හදන්නේ. මෙතනින් එහා පැත්තට යන්න පුළුවන්. අපි නම් දැන් මුහුද ගාවට බැහැලා ඉන්නේ. අවුලක් නැහැ වගේ මුහුද. බලමු අපේ අම්මට මේ පුටුව තියාගෙන වාඩිලා ඉන්න තැනක් හොයා ගන්න ඕන. මේ පේන ඇති මේ පැත්තට ආවා අපි. මොකද අපි හැමදාම යන්නේ මේ පැත්තට යන්නේ මුහුදේ. ඒ වුණාට අද මේ පැත්තට යන්නේ කියලා බැලුවා. මොකද පාඩු ඉන්න පුළුවන් වගේ මේ පැත්ත. පොඩ බැල්ල තියෙන ලස්සනයි ගොඩක්. ඔන්න මේ වීඩියෝ එක නවත්තන්න වෙලාව ලැබිලා තියෙන්නේ.
මේ වීඩියෝ එක නම් ඔයගොල්ලෝ දකින්නේ නැති අර අපේ චයිනීස් කඩේකට ගියා. ඇත්තම කියනවා නම් අර චයිනීස් කඩේකට ගියායි චයිනීස් කඩේ කෑවා නම් ඇත්තටම හොඳයි. ඒ වුණාට ඉතින් සමහරු කියනවා චයිනීස් කඩවලට ගියාම සල්ලි කියන්නේ ඇත්තම කියනවා චයිනීස් කඩවලවල ගාණ අඩුයි. ඒ වුණාට සමහර කඩවල තියෙන හොඳ නැති කඩවලුත් තියෙන හොඳ කඩවලුත් තියෙනවා. මොකද මම ඕන තරම් මට ඇහිලා තියෙනවා සමහරු බයිනවා උඹලට පිස්සුද චයිනීස් කඩවල වලින් කෑම කන්න මම හදනවා එච්චර හරි නැහැ ජරාව දාන්නේ කෑම වලට එහෙම කියලා ගොඩක් අය බයිනවා මට ඇහිලා තියෙනවා. ඒ වුණාට ඉතින් ඇත්තම කියනවා නම් අර අපි ගියපු චයිනීස් කඩේ නම් සුපිරි කෑම ටික හොඳට තිබුණා. මොකද එහා පැත්තේ අපි ඒ කාපු කඩේට එහා පැත්තේ තියෙන්නේ තනිකර ඉතාලිම කඩයක්. මොකද සමහරු කියනවා වත් මට ඇහිලා තියෙන දෙයක් තමයි ගොඩක් අය කියනවා උඹලට පිස්සුද චයිනීස් කඩවල වලින් කෑම කන්නේ ඉතාලි කඩේකට ගිහිල්ලා හොඳ කෑම එකක් කන්න කියලා එහෙම කියනවා. ඒ වුණාට ඇත්තම කියනවා නම් මම ඒතන චයිනීස් කඩේට ගියා චයිනීස් කඩේ කෑම නම් සුපිරි. ඊට කලින් මම ගිහිල්ලා තියෙනවා අපේ නංගිත් එක්කම ඉතාලි කඩේට කන්න ගියා. අම්බෝ මෙලෝ රහක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ හදපු පාස්ත එකක් හදලා දුන්නා. පාස්ත එකේ බත් එකක් දුන්නා. ඒ බත් එකේ තනිකර පිරෙන්න ලුණු කොහොම හරි අපට කෑම එක අරගෙන එහෙම්මම දාලා ආවා. අපේ අම්මා පොඩ්ඩක්වත් කෑවේ නැහැ කෑම. අන්තිමට කොහොම හරි ඔයගොල්ලන්ට මතක ඇති අපි මගේ වීඩියෝ වල ඉන්න යාකොපෝ එයා පිට්ස් එකක් ගත්තා. ඒ පිට්ස් එක විතරයි හොඳ එකකට ආවේ. අනිත් සේරම අපි හරියට කෑවේ නැහැ. මොකද කටේ තියන්න බෑ තනිකර ලුණු තිබුණේ කෑමවල. ඒ අතින් ඉතින් බලද්දි චයිනීස් කෑම එක නම් සුපිරියටම තිබුණා. මොකද සාන්දර අන්දර කොහොම හරි ඒ කඩේට ආයිමත් ඊට පස්සේ ඉඳ දවසෙත් ගිහිල්ලා අපි කෑම එකක් ගෙදරට ගෙනෙල්ලා කෑවෝ ගෙදරට ඕඩර් කරලා කොහොම හරි අපි එදා ඒ චයිනීස් එකට ගිහිල්ලා අපි හතර දිනාටම මුළු වියදම යුරෝ 48යි ගියේ. තව දෙයක් කියන්න තියෙන ඕගොල්ලන්ට හැබැයි ඉතින් චයිනීස් කඩවල් කිව්වට හැම චයිනීස් කඩයක්මත් ඉතින් හොඳ නෑ. මොකද ඕගොල්ලෝ හිතන්නකෝ මෙන්න මෙහෙම ඕගොල්ලෝ හිතන්න අපේ ගෙදර පරිප්පුයි බතුයි හදනවා. ඒ වුණාට එහා ගෙදරත් හදනවා පරිප්පුයි බතුයි. ඒ වුණාට ඒ දෙකේ වෙනසක් තියෙන්න ඕන අනිවාර්යෙන්. මොකද මොනහරි දාන දේවල් පොඩි අඩුවක් හරි තියෙන්න ඕන. ඒ වගේ තමයි ඉතින් චයිනීස් කඩ හැම එකම ඒ ගානට ගණන් ගන්න බෑ. සමහර ඒවා තියෙන හොඳ ඒවා සමහර ඒවා තියෙන හොඳ නැති ඒවා. හරියනම් මේ වීඩියෝ එකත් මෙතනින් අතර කරනවා. වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ කවුරු හරි අලුතෙන් බලන කෙනෙක් නම් මතකැතුව සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. හරියනම් සෙට් එමු මේ වීඩියෝ එකේම අනිත් කොටසෙන් අපි මුහුදේ යන කොටසෙන් සෙට් එමු. හරියනම් කට්ටිනම් බායි එහෙනම්.